මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග Unlimited History තුන්වන විදේශ දේශන මාලාව සුන්දර ඉතාලියේදී මැයි පළමුවනදා සිට අටවනදා දක්වා රෝමය මැයි නවවනදා සිට 11වනදා දක්වා නාපොලි මැයි 12වනදා සිට 15වනදා දක්වා ෆ්ලොරෙන්ස් මැයි 16වනදා සිට 18වනදා දක්වා වෙනිස් මැයි 19වනදා සිට 25වනදා දක්වා මිලානෝ අදාළ කාලයන් තුල අදාළ නගර තුලදී මහාචාර්ය රාජ් සෝමදේවයන් මුණගැසීමටත් ඔබේ මෞබිමේ ඉතිහාසය දැනගැනීමටත් එන්න එක්වන්න ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික මිතුරනි වැඩි විස්තර සඳහා මේ අංකයන්ට අමතන්න අයිවන් හිතවතුනේ අපි 205 වෙනි වරටත් එහෙමනම් Unlimited History වැඩසටහන සමග අපි අපේ Unlimited History සාකච්ඡාවට පිවිසෙනවා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග. ඔබ දන්නවා අපි එළඹෙන සතියේ සිට අපි ඉතාලි දේශයේ Unlimited History දේශන මාලාව ආරම්භ කරනවා. ඉතින් ඒ පිළිබඳව ඔබට සෑහෙන කාලෙක ඉඳන් අපි තොරතුරු ගෙනාවා. රෝමය, නාපොලි, මිලානෝ කියන ප්‍රධාන වශයෙන් මේ නගර වල ඊට අමතරව නගර කීපයකටත් එනවා. ඉතින් මේ අවස්ථාවේ එහි සංවිධාන කටයුතු පිළිබඳව සොයා බලන්න මේ වැඩසටහනේ ප්‍රධාන සංවිධායකය ඇත්තරම අපේ රෝමේ ජීවත් වෙන සාරද මිත්‍රයා. ඉතින් මේ වෙලාවේ සාරද ඉන්නවා රෝම නගරයේ බොහොම ජනප්‍රිය තැනක මං හිතන විදිහට. අයිබෝන් සාරද? ඔව් අයිබෝන් වන්. අද මම ඔබ හා සම්බන්ධ වෙන්නේ රෝමේ කොලෝසියමේ සිට. ඔව් අපිට කියන්නකෝ රෝම නගරයේ මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ Unlimited History දේශන මාලාවේ සංවිධාන කටයුතු කොයි ආකාරයෙන්ද සිද්ධ වෙමින් පවතින්නේ? ඔවුනුවන් මේ වන විට ඉතාලියේ දේශන මාලාවේ ප්‍රධානම දේශනාවන් වන රෝම නගරයේ දේශනාවන් අපි සංවිධාන කටයුතු කරමින් පවතින්නේ. රෝමේ ටර්මිනි ප්‍රදේශයේ එක් දේශනාවකුත් ඊට අමතරව ඉන්ෆර්නෙත්ත ප්‍රදේශයේ තවත් දේශනාවක් වශයෙන් මෙහිදී ටර්මිනි ප්‍රදේශයේ තිබෙන දේශනාව බොහෝ වෙලාවට බ්‍රාස්පතින්ද හවස තුනමාට පටන් ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ඉරිදා දිනේ පවත්වන්නේ ඉන්ෆර්නෙත්ත ප්‍රදේශයේ දේශනාවයි. මේ දේශනාවත් විශේෂත්වය වන්නේ අපි මේ වන විට ශ්‍රී ලාංකික ප්‍රජාවට පමණක් නෙමෙයි ඉතාලි ප්‍රජාවටත් මේ දේශනාවන්ට සම්බන්ධ වෙන හැකි අයුරින් ඉතාලි භාෂාවේ පරිවර්තනය කිරීමටත් අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. එම නිසා මගේ ආදරණීය ජනතාවට මම ආදරෙන් ආරාධනා කරන්නේ ඔබ දන්නා ඉතාලි ජාතිකයන්වත් මේ දේශනාවන්ට සම්බන්ධ කරගන්නා ලෙසයි. හරි, අපි බොහොම ස්තුතියි සාරද. අපි සාරදගෙන් පස්සේ අපි යනවා ඉතාලියේ නාපොලි වෙත. අපේ ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනෙක් නාපොලි වල වෙසෙනවා. ඉතින් අපේ නාපොලි වල සංවිධාන කටයුතු කරන්නේ ක්වින්ටන් මහත්මයා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන් වන්, අයිබෝන් ඇදුරුතුමා, මගේ පිටිපස්සෙන් දිස්වන්නේ විසුවියස් මහා කඳුරාජයයි. විසුවියස් කඳුරාජයානන් නිසලයි, හැබැයි අපි නම් ඉන්නේ අවදියේ. හරි, අපි කැමති ඔහේ සංවිධාන කටයුතු කොහොමද කියලා දැනගන්න මොහොත. ඔවුනුවන් අපි දැන් වැඩ කටයුතු සංවිධානය කරමින් ඉන්නේ. අපි බලාපොරොත්තු වෙනවා 8 වෙනිදා 10:00 කාලේ වෙනකොට ඔබතුමන්ලා ඇදුරුතුමාත් එක්ක ඔබ පැමිණේවි කියලා නාපොලි නගරයට. අපි මැයි 12 වෙනි ඉරිදා උදේ වරුවම යොදාගෙන තියෙන්නේ එතුමාගේ සම්මන්ත්‍රණයට ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් වීකෝ දොන්නා රොමේතා කියන නොම්බර 2 දිසි නැත්තම් නොම්බර 12 කියන ස්ථානයේ තමයි අපි ප්‍රධාන දේශනාව පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කරලා තියෙන්නේ. එදින හවස අපි බලාපොරොත්තු වෙනවා ඉතාලි අයත් එක්ක ඉංග්‍රීසි භාෂාවෙන් ඉතිහාසය ගැන උනන්දු වෙන ඉතාලි අයත් එක්ක ඉංග්‍රීසි භාෂාවෙන් ඇදුරුතුමත් එක්ක සාකච්ඡාවකට යොමු කරන්න. අපි ඒ වගේම බලාපොරොත්තු වෙනවා නාපොලි නගරයේ තියෙනවා ප්‍රධාන ජාත්‍යන්තර පාසල් දෙකක්. එක පාසලක් නව සාන්තන්තෝනි පාසල ජානකසිල්ලා මහත්මයාගේ, අනිත් පාසල සාන්තන්තෝනි ජාත්‍යන්තර පාසල නිරෝස්කෝස්ට මහත්තයාගේ. ඒ පාසලේ අධ්‍යාපනය ලබනවා 10 වෙනි ශ්‍රේණිය හා උසස් පෙළ අධ්‍යාපනය ලබන ළමයි ඉන්නවා. ඔබ අපේ ඇදුරුතුමා සිලබස් එකේ
සිලබස් එක සකස් කරලා තියෙන අපේ අදරුතුමා ඉතිහාසය පිළිබඳව ඒ ළමයි උනන්දුවෙන් ඉන්නවා, ඒ ළමයින් අපි උනන්දු කරමින් ඉන්නවා අපේ අදරුතුමාගේ දේශනයට සවන් දීම සඳහා අවස්ථාව ලබා දෙන්න. විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙනවා රෝමේ සාරද සහෝදරයාට මේ සම්බන්ධීකරණ කාර්ය මැනවින් කරගෙන යන නිසා. මම නාපොලි නගරය වෙනුවෙන් ක්වින්ටින් ෆර්නැන්ඩෝ. හරි, බොහොම ස්තුතියි ක්වින්ටින් මහත්මයා. ඉතින් අපි ඊළඟට ඉතාලියේ අවසාන හමු සංවිධානය වෙන්නේ මිලානෝවල. මං හිතන්නේ ඉතාලියේ වැඩිම ජනගහනයක්, ශ්‍රී ලංක ජනගහනයක් වෙසෙන ප්‍රදේශය. අපේ අශෝක ජයතිලක මහත්මයා, අන්ලිමිටඩ් හිස්ට්‍රී මිත්‍රයින්ට නම් අශෝක මහත්මයා මේ බොහොම හොඳට අහලා පුරුදු නමක්. ඉතින් අශෝක මහත්මයාව අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් වන්, ආයුබෝවන් මහාචාර්යතුමනි. ඔව්, අපි කැමති මිලානෝවල කොයි ආකාරයේ සූදානම්ද තියෙන්නේ කියලා දැනගන්න. ඉතාලියේ දේශන මාලාවක් සඳහා පැමිණෙන ඔබ දෙපළ මිලානෝ ශ්‍රී ලාංකිකයේ වෙනුවෙන් මායිත ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. මිලානෝ සංවිධානයේ කටයුතු සහ වෙසක් සංවිධාන කටයුතු පිළිබඳ පසුවට දැනුම් දෙනවා. මාගේ දුරකථන අංකයේ 5 තියෙන අංකයෙන් වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. ආයුබෝවන්. හරි, එහෙමනම් අශෝක ජයතිලක මහත්මයාටත් බොහොම ස්තුතියි. එහෙමනම් ඔය ආකාරයෙන් ඉතාලියේ කටයුතු සිද්ධ වෙන අතර අපි ඔබට ආරාධනා කරනවා ඉතාලියේ අපේ රේඩියෝ එකේ අහගෙන ඉන්න කට්ටියට, තමන්ගේ හිත මිත්‍රාදීන් ඉන්නවා නම් ඉතාලියේ, ඔන්න දැනුම් දෙන්න. ඔන්න ඔය දිනවකවානුවල අපි ඉතාලියට එමට නියමිතයි. අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන් එහිදී පටිගත වෙනවා. ඔබට පුළුවන් ඇවිල්ලා ඔබට අපේ රටේ ඉතිහාසය පිළිබඳව, තමන්ගේ මව්බිමේ ඉතිහාසය පිළිබඳව, සමහරලාවට ඔබේ දරුවන් ඉපදිලා තියෙන්නේ ඉතාලිය වෙන්න පුළුවන්, හැබැයි ඔවුන්ගේ අක්මුල් තියෙන්නේ ශ්‍රී ලංකාවේ, ඔබට පුළුවන් ඔවුන්වත් කැටු ඇවිල්ලා තමන්ගේ මේ ලස්සන රට ගැන, එහි ඉතිහාසය ගැන, අපේ රටේ ඉන්න මේ පිළිබඳව වන විශිෂ්ටතම විද්වතාගෙන් මහාචාර්ය රාජසෝමදේවයන්ගෙන් කරුණු දැනගන්න. එමනම් ඒ සියලු දෙනාටම බොහොම ස්තුතියි. ඉතින් එහෙමනම් අද අපේ වැඩසටහන ආරම්භ කරමු. සර්, ඔය කලාපෙටම එක්තරා ආකාරයක අදාළත්වයක් තියෙනවාදෝ කියලා හිතෙන, හැබැයි මේ පහුගිය දවස්වල මට මතක විදිහට ඔය මේ කතාව සර් ඉන්දියාවේදී අපිත් එක්ක කිව්ව කතාවක් කවුරුහරි අපේ කෙනෙක් සමාජ මාධ්‍යයට දාලා, දැන් ඒක මම දැක්ක සමාජ මාධ්‍යයේ සෑහෙන්න ගිහිල්ලා මටත් මේ ප්‍රශ්නයක් හැටියට එවලා තිබ්බා. අපේ මේ මුල්ම බුදුරජාන් වහන්සේගේ පිළිම වහන්සේලා පිළිබඳව, මේ බුදුරජාන් වහන්සේ ඉන්දියාවෙන් පැන නැගුණට බෞද්ධ දර්ශනය මේ, හැබැයි පිළිම හැදුනේ ඉන්දියාවේ නෙමේ මුලින්ම කියලා මහාචාර්ය රාජසෝමදේවයන් කියලා තියෙනවා කියලා මේක උපුටලා කීප දෙනෙක් මට එවලා තිබ්බා. මොකද සර් මේ කතාව මටත් එදා ඔය ඉන්දියාවේදී ඔය කතාව කියන තැන මටත් ඉන්න හම්බුනේ. ඔව්, ඇත්තෙන්ම ඒ මම ඉදිරිපත් කළේ දැනට ලෝකේ සම්මත අදහසක්. අපි ඒ තරම් නිරත වෙලා නොහිටියට ලෝකේ බොහෝ රටවල්වල විද්වතුන් මේ බෞද්ධ දර්ශනය, බුදුරජාණන් වහන්සේගේ චරිතය, ඉතිහාසය, ඒ වගේ දේවල් ගැන නිරන්තර පර්යේෂණවල යෙදිලා ඉන්නවා. සමහර විට සර් ඔවුන් බෞද්ධයින් නෙමේ, හැබැයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨ චරිතයක් හැටියට අරගෙන පර්යේෂණවල බොහොම සුවාදීනව යෙදෙනවා. ඇත්තෙන්ම දැනට මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය, ඒ වගේම උන්වහන්සේගේ චරිතය, කියන්නේ බුද්ධ චරිතය, එහි ඉතිහාසය, ඒ බෞද්ධ උරුමය පිළිබඳව හුඟක් ඉහළ මට්ටමේ විද්‍යාත්මක පර්යේෂණ කරන අයගේ පසුබිම බැලුවොත් ඒ අය බෞද්ධයොත් නෙමෙයි, ආසියාතිකයොත් නෙමෙයි. ඉතින් ඇමරිකාවේ ඉඳලා යුරෝපයේ රටවල්වල හුඟක් අය, විශේෂයෙන්ම හාවර්ඩ් විශ්වවිද්‍යාලය වගේ ලෝකේ බොහොම, ඒ වගේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය වගේ ලෝකේ පිළිගත් සම්මත ඉහළ විශ්වවිද්‍යාලවල මේවා අඛණ්ඩව කරනවා. ඉතින් අර එක අවස්ථාවක මම කිව්වා බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක්, අපේ සරල වචනයෙන් කියනවනම් බුදු පිළිමයක් පළමු වරට ප්‍රභවය වීම සම්බන්ධයෙන් මම අදහසක් කීවා. එතකොට මම දැක්කේ නෑ මූණ පොතේ මොනවද සංසරණය වෙන්නේ කියලා. නමුත් මම කීවේ අපිට දැන් ලෝකේ පිළි අරන් තියෙන දේ තමයි බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය රූපයෙන් ප්‍රතිනිර්මාණය කිරීමේ ඉතිහාසය
ක්‍රිස්තුවර්ෂ 30 සහ ක්‍රිස්තුවර්ෂ 375 කාලේ යම් අවස්ථාවක තමයි සිද්ධ වෙන්න ඇත්තේ කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයෙන් අවුරුදු 500කට ආසන්න අරුගනේ 475ක් වගේ කාලයක් 500ක් කියලා කියමු. 500කට විතර පස්සේ තමයි අපිට පේන්නේ බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේ මනුෂ්‍ය රූපයකින් පෙන්ණුම් කරන්න ගත්ත උත්සාහය. එතන මම කිව්වා ක්‍රිස්තු වර්ෂ 30 ක්‍රිස්තු වර්ෂ 375 කියලා පරාසයක් කාලය. ඒක ඒ කාලය ඇතුලේ යම් දවසක ඒක සිද්ධ වෙන්න ඇති. ඒක අපිට කියන්න තියෙන්නේ අර මේ කුෂාණ වංශික රජ කෙනෙක්ගේ රජ ඒ කුෂාණ රජවරු හුඟක් කාසි නිකුත් කළා තියෙනවා. ඒ කුෂාණ අධිරාජ්‍යය තමයි ක්‍රිස්තු වර්ෂයෙන් 30 සිට ක්‍රිස්තු වර්ෂයෙන් 375 දක්වා කාලය තුල පාලනය ආරංගියේ. එතකොට මේ කුෂාණ වංශිකයින්ට ඔවුන්ගේ අනන්‍යතාව සහ ඔවුන් පාලනය කළ භූමි ප්‍රදේශයේ බැලුවොත් එහෙම උතුරු ඉන්දියාවේ ඉහළම කොටසයි මධ්‍යම ආසියාවයි. ඔය කියන දෙකම නියෝජනය වෙන ප්‍රදේශයක තමයි මේ කුෂාණ අධිරාජ්‍ය සහ කුෂාණ රජවරුන්ගේ පාලනය ව්‍යාප්ත වුණේ. එතකොට මේ මෙන්න මේ කුෂාණ රජවරුන් මේ කුෂාණ රජවරුන්ගේ සම්භවය ගැන අපි කියන්න ගියොත් අවසානයේ කෙළවරට ගියාම කුෂාණ වංශිකයන්ගේ සම්භවය තියෙන චීනයත් එක්ක. චීනේ පැත්තේ. මොකද මවුන් මධ්‍ය ආසියාවේනේ හිටි. එතකොට මධ්‍ය ආසියාවයි ඉන්දියාවේ උතුරු සීමාවයි අතර තමයි මේගොල්ලන්ගේ බලය තිබුණේ. ඉතින් මේ කුෂාණ කියන වචනේ චීන වචනයක් උච්චාරණය කරපු ආකාරයක් තමයි කුෂාන් කියලා කුෂාණ කියලා කියන්නේ. ඉතින් මේ කුෂාණ රජවරු හුඟක් දෙනා කාසි නිකුත් කළා. ඉතින් අපිට පේනවා ඒ අය නිකුත් කරපු කාසි අතර වැඩිමනක්ම කාසි රං කාසි රත්තරංගුලින් කාසි. ඔවුන්ගේ කාසි හම්බෙලා තියෙනවා සාමාන්‍යයෙන් ග්‍රෑම් 7.9ක් වගේ බරක් තියෙන රත්තරං. ලොකු බරක් තියෙන කාසි මේ ඔවුන් නිකුත් කරලා තියෙනවා. එතකොට මේ කුෂාණ වංශිකයන්ගේ ඉතිහාසය හැදෑරීමටත් හුඟක් ඉවහල් වෙලා තියෙන මේ කුෂාණ කාසි. ඉතින් කුෂාණ රජවරු ඔක්කොම නිකුත් කළේ රන් කාසි නෙමෙයි, ඔවුන් රෙදියනුත් කාසි නිකුත් කරලා තියෙනවා පහු අවස්ථාවක තසුළු ප්‍රමාණයක්. ඉතින් මේ කුෂාණ රජ කෙනෙක් විසින් නිකුත් කරපු රන් කාසියක අභිමුඛයේ කියන්නේ එක පැත්තක පුරුෂ රූපයක් පෙන්ණුම් කරලා තියෙනවා. ඒ පුරුෂ රූපය අර ග්‍රීක දාර්ශනිකයෝ ඇඳගෙන ඉන්න ටෝගා ඇඳුම, අර දැන් අපි දැකලා තියෙන ප්ලේටෝ ඇඳන් ඉන්න එක, සොක්‍රටිස් ඇඳන් ඉන්න ඇඳුම. ඔව්. ඒ වගේ මේ ඇඳුමක් ඇඳගෙන, ඒ වගේම අර ඌෂ්ණීෂය කියලා කියන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවල හිසෙහි මුදුනේ තියෙන අර කෙස් රොදක් වගේ තියෙන්නේ. ඒකට ඌෂ්ණීෂය කියලා තමයි කියන්නේ. පස්සේ කාලේ මහනුවර යුගයේ වෙනකොට ඒක සිරස්පත කියලා පාවිච්චි කළා. ඌර්ණ රෝමය කියන්නේ ඒක නෑ. ඌර්ණ රෝමය කියන්නේත් ඒකමයි කියලා සමහර තැන්වල විග්‍රහ කරලා තියෙන ඔය ලක්කන සූත්‍රයේ විස්තර කරන. ඉතින් කෙසේ හෝ වේවා අපි ඒක හරියටම කියන්න අමාරුයි මොකද්ද කියලා. කෙසේ හෝ බුදුරජාන් වහන්සේගේ හිස මත දිග කෙස් රොදක් තිබුණාය. ඒ කෙස් රොද ගැට ගහලා උඩ තියාගත්තයි කියලා අදහසක් තියෙනවා. ඉතින් ඒක තමයි ඔය ඌෂ්ණීෂය කියලා පෙන්ණුම් කරලා දීලා තියෙන්නේ. ඒතර පසු කාලේ සිරස්පත සමහර මේවා ගැන අධ්‍යයනය කරපු විද්‍යාඥයෝ කියනවා උන්වහන්සේගේ බුද්ධි ප්‍රභාව සලකුණු කිරීමටයි ඒ ලකුණ යොදා තියෙන්නේ කියලා. ඒත් එහෙම එක එක මත අදහස් තියෙනවා. එහෙම තියෙන්න පුළුවන්. ඉතින් කෙසේ හෝ තව තව ඒකට හේතු කියපු තැන් තියෙනවා. නමුත් මේක ඒ වෙලාව නෙමෙයි මේක සාකච්ඡා කරන්න. කෙසේ වෙතත් අර කුෂාණ රජවරයෙක් විසින් නිකුත් කරපු රන්කාසියක ඒ දක්වා තිබෙන ඒ රූපය ටෝගා ඇඳුමක් ඇඳගෙන එක අතක් ඔසවාගෙන ඉන්නේ දකුණු අත. ඒක අපිට පේනවා ඒක අර අබේ මුද්‍රාව කියලා අපි හඳුන්වන මුද්‍රාව. අර මෙහෙම දකුණු අත ඔසවාගෙන ඉනවා. ඒ තරම්ම පැහැදිලි නැහැ එහි අත්ලේ විස්තර ඇඟිලිවල. නමුත් අපි ඒ කාසියේ මේ රූපයක් පෙන්නමු. දැන් අපි බලන් YouTube ඔස්සේ බලන් ඉන්න අයට. එතකොට මේ රූපය තමයි පිළිගන්නේ පළවෙනියෙන්ම
බුදුරජාණන් වහන්සේ නිරූපණය කරන ගත උත්සාහයක් කියලා. ඒතර කෙනෙක් අහන්න පුළුවන් කොහොමද එකපාරට කියන්නේ ඒක බුදුහාමුදුරුවෝ කියලා. සර් ඊට කලින් අපේ රේඩියෝ එකේ අහගෙන ඉන්න කට්ටියට අසාධාරණයක් වෙන්නේ අපි උන්ට වදන් චිත්‍රයක් මේක සාමාන්‍යයෙන් ඔබ දකිනා වගේ රවුම් කාසියක්. රවුම් කාසියක් රණින් නිම කළා තියෙන්නේ ග්‍රෑම් 7.9ක විතර බරක් තියෙනවා. ඒකේ එක පැත්තක අපි දන්නවා කාසියක දෙපැත්තක් තියෙනවා. එක පැත්තක අපි එකට කියනවා අභිමුඛය හා ප්‍රතිමුඛය කියලා. ඉතින් අභිමුඛයේ මේ රූපය සම්පූර්ණ කාසිය හරහාම යන විදිහට සම්පූර්ණ වශයෙන්ම පෙන්වා දීලා තියෙනවා. අර්ධ උන්නතයි, ඒ කියන්නේ මතු කරලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ ඔබ ඒ කාසිය අත ගැවොත් රූපය අත ගන්න පුළුවන්. ඒ කියන්නේ අර අපි එම්බෝස් කරනවා කියන්නේ අන්න ඒ වගේ කරලා තියෙන්නේ. ඔව්. ඉතින් ඊට පස්සේ ඒ කාසියේ රූපය හැම තියෙනවා. ඒකේ එක පැත්තකින් මට මතක හැටියට වම් පැ දකුණු පැත්තේ ග්‍රීක අකුරෙන් ලියලා තියෙනවා බොඩ්ඩෝ කියලා. බොඩ්ඩෝ කියලා. බොඩ්ඩෝ. ඒක අකුර ග්‍රීක භාෂාව බැක්ට්‍රියන්. බැක්ට්‍රියන් භාෂාවෙන් සහ ග්‍රීක අකුරෙන් බොඩ්ඩෝ කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ 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 බොඩ්ඩෝ කියලා කිව්වේ බුද්ධ කියන වචනේ. එතකොට ඒ බැක්ටීරියානු භාෂාවෙන්. එතකොට බැක්ටීරියානු භාෂාව කොයි පැත්තද සර් කතා වෙන්නේ අපි චුට්ටක්. බැක්ටීරියා කියලා කියන්නේ ඉන්දියාවෙන් උතුරට ගියාම හුඟාක්ම උතුරට ගියාම මධ්‍ය ආසියාවත් දැන් අපි මේක ඒ කාලේ නම් afghanistan පැත්තත් එක්ක උඩ කෑල්ල බැක්ටීරියාව. ඒ කියන්නේ මේ දැන් අපි ඉන්දියාවේ බටහිර පැත්තෙන් උඩට ගිහිල්ලා afghanistan යයි මැද පෙරදිගයි අතර කලාපේ වගේ මැද පෙරදිග අතර කලාපේ ගිහිල්ලම නැහැ. මැද පෙරදිග අතර කලාපෙත් අහු වෙනවා, මධ්‍ය ආසියාවේ කොටසකුත් අහු වෙනවා. ඒ කියන්නේ පුරාණ ගල් මාර්ග ගියේ. එතකොට ඒ පැත්තට කියනවා බැක්ටීරියාව කියලා. එතකොට කුෂාණ රජවරුන්ගේ මූලස්ථානේ උනේත් ඒ බැක්ටීරියන් ප්‍රදේශය. එතකොට එහෙම ඇවිල්ලා ඊට පස්සේ ඔය ඉරාන් ඉරාක් පුරාණ කාලේ පර්ෂියාව කියලා හඳුන්වපු ප්‍රදේශය ඒකෙන් යාවෙනවා එහා පැත්තේ මැද පෙරදිගට. එතකොට මැද කියන අද ඉරානයේ ඉරානයේ ඉරාකයේ ගිය සතිය ආවත් එක්ක ඉරානයේ ජනාධිපතිතුමා. ඔව්. එතකොට ඒ ඉරාන ඉරාක ප්‍රදේශයයි ඉන්දියාවයි යාවෙන අතරමැදි ප්‍රදේශය මේ දැන් අද හඳුන්වනවා ඉතාම දියුණු ශිෂ්ටාචාරික ලක්ෂණ තිබිච්ච ප්‍රදේශයක් කියලා අපි ඒව අමතක කරලා තියෙන. කියන්නේ අපි ගැන උනන්දු වෙලා තිබුණ නැහැ. දැන් ලෝකයේ ගැන උනන්දුයි පුරාවිද්‍යාඥයෝ පෙන්නලා දෙනවා. විශේෂ නමකුත් තියෙනවා බැක්ටීරියා මාජියානා පුරාවිද්‍යාත්මක සංකීර්ණය කියලා තමයි ඒක හඳුන්වලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ බැක්ටීරියා මාජියානා ආකියෝලොජිකල් කොම්ප්ලෙක්ස් කියන වචනෙන් තමයි පොත්පත්වල ඒක හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට එකෙන් අපිට පේනවා මේ ඒ පැත්ත බොහොම සංකීර්ණයි. මොකද ඒක මේ පළාත අධ්‍යයනය කරන්න ඕන, මේ කුෂාණවරු ගැන අධ්‍යයනය කරන්න ඕන. මොකද හේතුව ඉන්දියාවේ සංස්කෘතියයි බටහිර පැත්තේ තිබිච්ච ඉරාන ඉරාක මැද පෙරදිගට යනකම් ඒ තිබිච්ච සංස්කෘතියයි ඒ මිශ්‍ර වෙන ආකාරය පිළිබඳ වැටහීමක් අපට ලැබෙන්නේ ඒක ඒ පළාතේ තිබිච්ච සංස්කෘතික ගම්මිතාවන් අධ්‍යයනය කිරීමෙන්. දැන් අපි දන්නවා ඉන්දියාවේ ආර්යයන් පිළිබඳ කතාවක් තියෙනවානේ. ඒතර ඉන්දියාව ගත්තොත් ජනවාර්ගික වශයෙන් ගත්තොත් කියන්නේ චවි වර්ණය ගත්තොත් හැමේ පාටෙන් ගත්තොත් එහෙම කළු අයත් ඉන්නවා සුදු හැම තියෙන අයත් ඉන්නවා. ඒතර කළු හැම තියෙන අය දස්සු කියන නමෙන් හඳුන්වලා තියෙනවා ඒ වේද සාහිත්‍යයේ. ඒ අය දේශීය ඉන්දියානුවන් හැටියටත් ඊට පස්සේ අර පිටින් ආපු සුදුහම තියෙන අය ආර්යයන් හැටියටත් සාමාන්‍ය දල විස්තරයක තියෙනවා. මේ ගැන හුඟක් ලියලා තියෙනවා මහාචාර්ය රොමිලා තාප දීර්ඝව ලියලා තියෙනවා මේ අදහස් වල තියෙන නියම යථාර්ථ රූපී අදහස මොකක්ද කියන එක. ඉතින් මේ අපි ප්‍රශ්නට ආපහු යමු වුණොත් එහෙම ඔන්න උතුරු ඉන්දියාව සහ බැක්ටීරියාව මධ්‍ය ආසියාවේ අතර ඒ කලාපයේ බලවත් වුණු ක්‍රිස්තු වර්ෂයේ ආරම්භයේදීම ඉඳලා 3 වෙනි ශතවර්ෂය වෙනකම් විතර බලවත් වෙච්ච 4 වෙනි ශතවර්ෂය විතර වෙන අග වෙනකම්ම බලවත් හිටි කුෂාණ රාජ පෙළපතේ පාලකයෙක් තමයි නිකුත් කරපු කාසියක තමයි අපට මෙතෙක් මේ වෙනකම් සමහරට හෙටෝක වෙනස් වෙන්නත් ඉඳී අලුත් සොයා ගැනීමක් කළොත්. ඉතින් ඒ කාසිය කුෂාණ වංශිකයන්ගේ කාසියක් හින්දා අපි දන්නවා අර කාලවකවානු අරමයි කියලා. ඒතර ඒට පෙර බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය රූපයකින් පෙන්වූ අවස්ථාවක් තවම සොයාගන්න පුළුවන් වෙලා නැහැ. ඉතින් ඒක හොයාගත්තොත් මේ අදහස වෙනස් වෙයි. නමුත් අපි දන්නවා ඉන්දියාවේ සාංචි, බාරහොත් වගේ තැන්වල තියෙන කැටයන්වල තියෙන බුද්ධ රූපය බුදුරජාණන් වහන්සේගේ මානව රූපය නෙමෙයි. එතන තියෙන්නේ බුද්ධ සංකේත.
එතකොට බුදුරජාණන් වහන්සේ මුල් අවස්ථාවල නිරූපණය කළේ එක්ක ධර්ම චක්‍රයකින්. ඒ කියන්නේ අර ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම නිසා උන්වහන්සේ ධර්ම චක්‍රයකින් නියෝජන කළා. එහෙම නැත්නම් බෝගස. බෝගස ඒ බෝගසින් බුදුරජාණන් වහන්සේ නිරූපණය කළා. එහෙම නැත්නම් ශ්‍රීපතුල. දැන් අපේ රටේ ශ්‍රීපතුල් තියෙන ගල් මහ විශාල සංඛ්‍යාවක් තියෙනවා. එතකොට මේවා බුද්ධ සංකේත හැටියට තමයි සැලකුවේ. ඉතින් ඇයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් ඉන්දියාවේ නිර්මාණය නොවුනේ? දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් ඔබ කිව හැටියට දැන් මේක මත සාකච්ඡාවට යන්නේ බුදු පිළිම හැදුවේ ඉන්දියාවේ නෙමෙයි කියලාද? මන් දන්නේ නැහැ. ඔව් නෑ නෑ. දැන් මුලින්ම බුදු පිළිම හැදුවේ ඉන්දියාවේ නෙමෙයි කියන ඒ දැන් මේ දවස්වල විවිධ කතා යනවා නිසා ඒවට ඇඳගන්න ඇඳගන්න ගත්ත එකක්. ඉතින් ඇත්තෙන්ම මේක උනේ දැන් කුෂාණ රාජවංශය ගැන කතා කරනකොට ඉන්දියා ඉතිහාසය ඇතුළේ තමයි කුෂාණ රාජවංශය ගැන කතා කරන්නේ. ඔව් දැන් මේ අපේ හිතවතුන්ට මතක් කරන්න ඕනේ සර්, දැන් මේ අපි කුෂාණ රාජවංශය දැක්කනේ දිල්ලි මේ කෞතුකාගාරයේදී. මේ ඔබ ඉන්දියාවේ ගියොත් සමහර ලාවට දඹදිව වන්දනාවේ ගියාම අපි දන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බලන්න දිල්ලි කෞතුකාගාරයේ විශේෂ කුටියක් නිර්මාණය කරලා තියෙනවා. එතෙන්ට ඔබ රැගෙන යනවා. ඉතින් එතනින් නික්මිලා පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා දෙවෙනි මහලේ හරි තුන්වෙනි මහලේ හරි ඔය කාසි සහ ඔය කුෂාණ රාජවංශය මොනවට පැහැදිලි කළා දීලා තියෙනවා සර්. ඉතින් මෙතනදී අපේ හිතවත් ශ්‍රාවකයෝ සහ ප්‍රේක්ෂකයෝ දෙගොල්ලොම වටා ගන්න ඕන දේ තමයි මේ කුෂාණ රාජවංශය ගැන සාකච්ඡා කරන්නේ මේ ඉන්දියා ඉතිහාසය ඇතුලේ විසක් බැක්ටීරියානු ග්‍රීක ඉතිහාසය ඇතුලේ නෙමෙයි සාකච්ඡා කරන්නේ. ඔව් දැන් ඕක තිබුණේ දිල්ලි කෞතුකාගාරයේනේ. ඔව් ඔව්. එතකොට දැන් අය අර මේ රාමගාමයේ ඉදිකරපු බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කරපු ස්තූපයේ අර නාගවරු විසින් බලාගත්තයි කියලා අපි එක වැඩසටහනක කතා කළානේ. ඔව්. ඉතින් ඒක කැණීම් කරාම ඒ කැණීම් කරනකොට ධාතු ගර්භය ඇතුලේ තැන්පත් කරලා තිබුණා කුෂාණ කාසියක්. අපි එදා සඳහන් කරා ඒක. ඒ කියන්නේ ඒක රාමගාම ස්තූපයේ ගංවතුරක් ඇවිල්ලා ගඟක් අයින එක තියෙන්නේ. ගංවතුරක් ඇවිල්ලා විනාශ වුණාට පස්සේ කුෂාණ රජවරු රාමගාම ස්තූපය ප්‍රතිසංස්කරණය කළා තියෙනවා. ඒතර එහෙමනම් කුෂාණ රාජවංශය සලකන්නේ ඉන්දියා රාජවංශයක් හැටියට. ඉන්දියාවේ ඉතිහාසය තුළ තමයි කතා කරන්නේ. එතකොට මේ ඒගොල්ලන්ට අර ග්‍රීක බැක්ටීරියානු සම්භවයක් තියෙන එකේ මුල් සම්භවය තියෙන චීනෙට ඒගොල්ලන්ගේ. ඒතර ඒගොල්ලෝ විදේශීය කට්ටියක්. ඉතින් ඒ නිසා මේක වරදවා වටහාගෙන අර්ථ නිරූපණය කරන්න හොඳට පැහැදිලිව තේරුම් ගන්න. මොකද ඉන්දියාව ශකවරු කුෂාණවරු නොයෙක් නොයෙක් අය සඳහන්. දැන් අශෝක ගත්තත් අශෝකට ග්‍රීක් සම්භවයක් සම්බන්ධතා තිබුණා. අශෝක රජතුමාගේ රාජසභාවේ අශෝක රජතුමාගේ මේ මාලිගාව බුලන්දි බාග් ඔය තැන්වලින් හොයාගෙන තියෙන නටබුම් බැලුවාම ඒ මාලිගාවේ කණුවල තියෙනවා ග්‍රීක මූර්ති කලාවේ ආභාෂය. කොරින්තියන් ඒ වගේ නොයෙක් නොයෙක් ආභාෂයන් තියෙනවා. ඉතින් අපි තේරුම් ගන්න එකයි මං කිව්වේ අර බැක්ටීරියානු මාජියානා සංස්කෘතික සංකීර්ණය කියන එක බොහොම වැදගත් කියලා. ඒ සම්බන්ධතා දැනගන්න ක්‍රිස්තු පූර්ව 1000 පමණ විශාල ජනගහන සංක්‍රාන්තියක් ඉන්දියාව ඇතුළට ඇවිල්ලා තියෙනවා ওই බටහිර පැත්තෙන්. ඉතින් ඒක අර මාස් මයිග්‍රේෂන් කියලා කියන්නේ ඒ වගේ එකක්. එතකොට එහෙම ආවා ගියා, ඔහම ඇවිල්ලා මිශ්‍ර වුණා. එතකොට සුදුහම ඇති වෙන ඉන්දියාව ඇතුළේ හිටියා. ඊට කලිනුත් ඉන්නේ නැති. ඉතින් මේ වගේ මේක හරි සංකීර්ණයි. මේවා මේ ඉරි ගහලා කොටු ගහලා මේක ඇතුලේ මෙන්න මේ කාලේ වුණේ කියලා කියන්න බෑ. මිනිස්සු එහෙට මෙහෙට යන්නේක ඒක නොඑක් කාලවල නොඑක් පරිමාණවලින් නොඑක් තීව්‍රතාවලින් සිද්ධ වුණා. ඉතින් දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ පිළිමය ඉන්දියාවෙන් නෙමේ හැදුවේ කියලා ඒකෙන් කවුරුත් මොකක් හරි වෙන දෙයක් කියන මහන්සි ගන්නත් එපා. එතකොට දැන්ට හම්බෙලා තියෙන එක ඔව් ඉන්දියාවේ තමයි බුදු පිළිමය හැදුවේ කියලා ඒකත් අරගෙන වෙන මාර්ගවලට අවතීර්ණ වෙන්න එපා. ඉතත් සරලයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන රූපයකින් මනුෂ්‍ය රූපයකින් පෙන්වන පළවෙනි නිරූපණය අපට හම්බෙන්නේ කුෂාණ රජවරුන්ගේ පාලන කාලය තුල. කුෂාණ රජවරුන් ක්‍රිස්තු වර්ෂයෙන් 30 සහ ක්‍රිස්තු වර්ෂයෙන් 375 අතර කාලේ කුෂාණවරු කීප දෙනෙක්ම පාලනය අරගෙන ගියා. ඒතර ඒගොල්ලන්ට ග්‍රීක සහ බැක්ටීරියන් යා මධ්‍ය ආසියාවට කිට්ටුවෙන් හිටපු නිසා ග්‍රීක් සහ බැක්ටීරියානු සම්බන්ධයක්
තිබුණා. එතකොට එහෙම තිබිච්ච නිසා අපි දන්නවා ඒ පැත්තට ග්‍රීක් සම්භවයක් එන්නේ කොහොමද කියලා. මහා ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණය වෙලාවේ ඒ ආපු මැසිඩෝනියන් අයෝනියන් සමහර ජනකණ්ඩායම් පදිංචි කරානේ ඒ පැත්තේ. ඒතර සෙලියුකස් නිකේටර් කියන කෙනා ඒත් පැත්තට පත් කළා. එතකොට අශෝක රජතුමාගේ මාලිගාවේ මෙගස්තිනිස් කියන තානාපතිවරයා හිටියා. ඉතින් මේ සම්බන්ධතා හරහා තමයි මේක වෙන්නේ. එතකොට මේ කාසියේ ග්‍රීක් අකුරු වලින් බැක්ටීරියානු භාෂාවෙන් බොඩ්ඩෝ කියලා ලියලා තියෙනවා. එතකොට කෙනෙක් අහන්න පුළුවන්, ඉතින් ඇයි බුදුහාමුදුරන්ගේ රූපේ ඇයි ඉන්දියාවේ හැදුවේ නැත්තේ? ඉතින් ඒකට හේතුව තමයි දර්ශනය අරගෙන බලන්න බුදුරයන් වහන්සේ, උන්වහන්සේ කිසිම තැනක මම කියන වචනේ උන්වහන්සේ පාවිච්චි කරේ නැහැනේ. තථාගතස්ස කියනල් පාවිච්චි කරේ. තථාගතස්ස ධම්ම විනයෝ කියනනේ පාවිච්චි කරේ. තථාගතයන්ගේ කියලා මම කියන වචනේ පාවිච්චි කරේ නැහැ, අහං කියන වචනේ. ඒතකොට උන්වහන්සේ එකෙන් පෙන්නුම් කළේ, උන්වහන්සේ දේශනා කළ දර්ශනයේ මූලික අදහසනේ මම කියලා කෙනෙක් නැහැ කියන එක නෑ කියන එක, ඒක සංඥා මාත්‍රයක් විතරයි කියන එක. ඉතින් උන්වහන්සේ එක තැනක ප්‍රකාශ කරලා තියනවා, වදාරලා තියනවා, තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව නැවත උන්වහන්සේ දැකිය නොහැකි කියලා. සමහර විට ඒ ප්‍රකාශය වෙන්න ඇති ගුරුතන්හි තබා ගන්නට ඇත්තේ උන්වහන්සේගේ රූපයක් ජීවමාන ස්වරූපයෙන් නිර්මාණය නොකරන්න. උන්වහන්සේ එතනදී ආදර්ශයක් හැටියට පෙන්වුවේ මේ අර වක්කලි හාමුදුරන්ට කියපු කතාව අපිට මතකයිනේ. වක්කලි හාමුදුරු බුදුහාමුදුරුවන්ගේ ශරීරයට ඉතාම ආස කරලා ඒක දිහා රූපේ සම්පත්තිය දිහා බලාගෙන ඉන්නකොට අවසානයේ වක්කලි බුද්ධ ශරීරය බලන්න ඕන නිසාම පැවිදි වුණානේ. පැවිදි වෙලා පන්සලේ ඉඳලා බලාගෙන හිටිනේ වක්කලි ഘോഷනේ. වක්කලි. ඉතින් වක්කලි හාමුදුරුවන්ටත් බුදුහාමුදුරු කිව්වේ, වක්කලි මගේ ධර්මය දකින්න. එවිට මා දැක්කා වෙනවා. මම දකින්න ඕනනම් මගේ ධර්මය දකින්න. වක්කලීට කිව්වනේ. ඉතාමත් සරලයි, ඒ වගේම ගැඹුරුයි. ගැඹුරුයිනේ. ඊට පස්සේ ඒකේ වක්කලී එක අවබෝධ කරගෙන මේ ඥානය පහළ කරගත්තනේ. ඉතින් ඒ වගේ උන්වහන්සේගේ දර්ශනයේ තියෙන්නේ, ඒ කියන්නේ මම රූපයෙන් දකින්න ඕනේ. මම රූපයෙන් දැකීමේ දැන් නොඑක් නොඑක් දෙනා කියනවා නෑ නෑ එහෙම නෙමෙයි, බුද්ධ රූපය දැක්කම මෙහෙම මේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙනවා, අරමයි මෙහෙමයි කියලා. මන් දන්නේ නෑ ඒවා කවදා කොතන කොහොම ඇති වෙච්ච අදහස්ත කියලා. ඉතින් මේ ගැන කතා කරන්න ඕන බෞද්ධ දර්ශනය, බෞද්ධ ඉතිහාසය පිළිබඳ විශේෂඥයෙක්. ඉතින් එහෙම සංවාදයක් ඇති කරගෙන ඒ සංවාදය ඉස්සරහට ගෙනියන්න ඒ උගත්තුත් එක්ක. ඉතින් අපිට පේනවා උන්වහන්සේ එහෙම දේවල් වලට නෙමෙයි උදව් කරේ. උන්වහන්සේ කිව්වේ තමාගේ ප්‍රතිපත්ති හදාගෙන ලෝකයට සමාජයට හිතකර අන්දමට ඒක අරගෙන ගිහිලා තමා විසින් මේ ඥාන පරිපාකයේ අවබෝධ කරගත යුතුයි, තථාගතවරු කරන්නේ මඟ පෙන්වීමක් විතරයි කියලා. තමා තමාගේ අත්ත දීපා විහෙරත අත්ත සරණාන අනඤ්‍ය සරණා කියලා තියෙන තමයි ප්‍රදීපයක් කොට වාසය කරන්න ඕන. තමන්ට තමා ප්‍රදීපයක් වෙන්න ඕන, ආලෝකයක් වෙන්න ඕන. අනුන්ගේ සරණ ප්‍රාර්ථනා කරන්න එපා, එහෙම කරන්න බෑ කියන එක උනස්. ඉතින් මේ දර්ශනේ ඔකෝම එකට අපි ගත්තොත් අපිට පේනවා බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරන්න පසුකාලීන සදහැතියන් ඒ දර්ශනය අනුව ගියාය උත්සාහ නොගත්තේ ඒ අය දැනන් හිටියා බුදුන් දැකීම යන්නේ අදහස් කරන්නේ උන්වහන්සේගේ රූපය දැකීම නෙමෙයි, උන්වහන්සේ විසින් ඉදිරිපත් කරපු දර්ශනය ඉගැන්වීම් දකින එක කියලා. මොකද උන්වහන්සේත් ඒක ඒ විදිහටම ප්‍රකාශ කරලා තියෙන නිසා. හරි, එහෙමනම් අද මං හිතන්නේ අපි බොහෝ දෙනෙක්ට බලාපොරොත්තුවක් තබාගෙන සිටි මේ අපේ පිළිම වහන්සේලා, බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේලා මුලින්ම නිර්මාණය වුණේ කොයි ආකාරයෙන්ද කියන එකේ ප්‍රභවය පිළිබඳව දැන්ටත් සොයාගෙන තියෙන තොරතුරු අනුව මාචාර්ය රාජ සෝමදේවයන් අපිට කදිම විග්‍රහයක් කළා. අපි විරාමයක් ගන්නවා. විරාමයෙන් අනතුරුව නැවතත් අපි අන්ලිමිටඩ් ඩිස්ට්‍රි සමග තැපල් පෙට්ටිය 2045 කොළඹ, ඒකම ඔබ අපේ YouTube හරහා නම් අපිව නරඹන්නේ. ඔබට අනන්තවත් මාර්ග තියෙනවා YouTube description එකේ අපිව සම්බන්ධ කරගන්න. ඒ ඔස්සේ අපිට ඔබේ අදහස් ප්‍රශ්න යොමු කරන්න. අපි ප්‍රවෘත්ති රාමයට ගිහිල්ලා නැවතත් අපේ අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන සමග බලන් ඉන්න අය දෙවැනි කොටසට මෙතනින් යන්න.